ප්‍රවීණ රංගන ශිල්පී ගීතල් පෙරේරා මහතා අභාප්‍රාප්ත වී තිබෙනවා. ගීතල් පෙරේරා මහතා අභාප්‍රාප්ත වන විට 79 වියෙහි පසු වුණා. ඔහු කලක් තිස්සේ දැඩි අසනීපතත්වෙන් පසු වූ බවද වාර්තා වුණා. ඔහු වෘත්තීය රංගනයේ පිවිසෙන්නේ මීට වසර 55කට පෙර 1969 වර්ෂයේ කවුද හරි චිත්‍රපටයෙන්. හාරලක්ෂයේ සිරිපාල හරන්වැනිකා, වීරපුරන්නප්පු, බැද්දේගම, සක්විති සුවය, ඩොරින්ගේ සයනය, පාලම යට, කුලගය, සෙයිලම, ප්‍රේමවන්තයෝ ඇතුළු චිත්‍රපට 14කට පමණ ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා. නිහතමානී ගති ලක්ෂණයන්ගෙන් පූර්ණ දක්ෂ කලාකරුවෙක් වූ රංගන ශිල්පී ගීතල් පෙරේරා මහතා මෑත කාලින්ව වඩාත් රසිකාදරයට පාත්‍ර වූයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වූ නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය තුළින්. එහි ආදරණීය නිහඬ පියෙකුගේ චරිතයට ජීවේ එක්කාසු කළ එතුමා නිරායාසයෙන්ම සහෘද හදවත් සංවේදී කිරීමට සමත්කම් දැක්වුවා. එලෙස චරිත රසකින් සිය රංගන ප්‍රතිභාව විදහා දක්වමින් ප්‍රේක්ෂක හදවත් දිනු ඔහු ශාස්ත්‍රය තුළ සමකාලීනයන් අතර මෙන්ම නවපරපුරේ පිරිස් අතරද ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ විශිෂ්ටයෙක්. ඔහුගේ නික්ම යාම පිළිබඳව කලා ශාස්ත්‍රයේ බොහෝ පිරිස් ඉතා සංවේදී සටහන් එක් කර තිබුණා. මේ අතරින් නාඩගම්කාරෝ ටෙලි නාට්‍යයේ සරාගේ අක්කා ලෙසින් රංගනයට දායක වූ කසුනිකා විඳි විසින් ඉතා දිගු සටහනක් එක් කර තිබුණා. එම සටහන මෙසේයි. උපුටා ගැනීම. සුපකමන් ආදරණීය ගීතා ලංකර්. නාඩගම් කාර්යය රූගත කිරීමට සම්බන්ධ වෙද්දී මගේ අම්මට සහ තාත්තට රූපාන්ති සහ ගීතා ලංකර් රඟපාන්නේ කියලා දැනගන්න ලැබුණා. ඉස්සර ඉඳලා මට තිබුණු ටෙලි චිත්‍රපටි පිස්සුව නිසාම නරඹපු හරිම ලස්සන අර්ථවත් නිර්මාණ ගොඩක ඔවුන්ව මම දැකලා තිබුණා. ඉතින් ඔවුන් එක්ක රඟපාන්න ලැබුණාම ගෞරවීය මුසු සතුටක් මගේ හිතට දැනුනේ. නාඩගම් කාර්යය රූගත කළ කාලයේ පුරාවටම මට වැඩිපුරම සීන් තිබුණේ ඔවුන් දෙදෙනාත් එක්ක. ඒ කාලය තුලදී ඔවුන් දෙදෙනාගේ ඇසුරින් වගේම ඔවුන්ගේ රූපණ ප්‍රතිභාව දිහා බලාගෙන ඉඳලා මං ඉගෙනගත්තු දේවල් බොහොමයි. ගීතා ලංකර් මට මුණ ගැහුණු සරලම මිනිස්සුන්ගෙන් කෙනෙක්. නාඩගම් කාර්යය ටෙලි නාට්‍ය හරහා තමයි ගීතා ලංකර් බොහෝ ලාංකික ප්‍රේක්ෂකයෝ පිරිසක් අතරට යන්නේ. කෙටි කාලයකින් ලක්ෂ ගණනකගේ ආදරය ඔහුට ලැබෙන්න පටන් ගන්නවා. ඒ කාලේ මට මුණ ගැහෙන ප්‍රේක්ෂකයෝ විතරක් නෙමෙයි කලා ශාස්ත්‍රයේ ඇතමුන් පවා ගීතා ලංකර් අවුරුදු බර ගානක ඉඳලා රඟපාන නළුවෙක් විත්තිය නොදැන සිටීම මගේ පුදුමයට කරුණක් වුණා. ඒ සමහරු හිතාගෙන හිටියේ ගීතා ලංකර්ගේ පළවෙනි ටෙලි නිර්මාණයම නාඩගම්කාරයෝ කියලා. මම ඔහු අපේ රටේ ඉන්න දක්ෂ නළුවෙක් බව දැනගත්තේ ඉස්කෝලේ යන කාලෙදිමයි. පුංචි තිරේ මම නරඹපු ගොඩක් පැරණි චිත්‍රපටවල සහ ටෙලි නාට්‍යවල ඔහුගේ අතිවිශිෂ්ට රංගන ප්‍රතිභාව නිසාම නම නොදන්නා නමුත් ඔහුගේ රූපේ මගේ මතකයේ තදින්ම රැඳුණා. එකපාරටම බොහෝ පිරිසකගේ ප්‍රතිචාර ලැබෙන්න ගද්දි ගීතා ලංකර් හරිම නිහතමානීව සතුටු වෙමින් දවසක් මට මෙහෙම කිව්වා. මට මීට කලින් මේ විදිහට මිනිස්සු වෙවිත් කතා කරලා නැහැ. දැන් ගොඩක් අයගේ ප්‍රතිචාර හම්බ වෙනවා. වැඩසටහන් වලට කතා කරනවා. යන්නත් කම්මැලි. මට කවදාවත් මෙච්චර ජනප්‍රිය වෙන්න ඕන උනේ නෑ බං. එන වැඩක් කරගෙන හීනියට අඩියක් ගහලා ජොලියේ ඉන්නයි මම කැමති. කියලා තමයි එයා කිව්වේ. මම, කෝකිල, සජිත ඇතුළු හැමෝම ගීතා ලංකර්ගේ ඒ ආයාසයකින් තොර තාත්වික රංගන ප්‍රතිභාව ගැන කොයිතරම්නම් කතා කරලා ඇද්ද? හැම දවසකම ඔහු තාත්තගේ චරිතයේ ජීවත් වුණු අපූර්ව ඔහුගේ සියුම් රූපණ ඉරියව් අපිව පුදුමයට පත් කළා. මේ තරම් දක්ෂ ජීවන වගේම රූපණ අත්දැකීම් සම්භාරයක් තියෙන නළුවෙක් කොහොමද මෙච්චර අන්ඩර්රේටඩ් වෙලා තියෙන්නේ කියලා අපි කතා කළා. සෙට් එකේදී ගීතා ලංකර් වැඩි කතා බහක් නැහැ. පාඩුවේ කොනකට වෙලා සිගරට් එකක් බීලා හිනා වෙවි ඉන්නවා. හැබැයි කතා කරන්නේ සෙට් වුණ වෙලාවට හරිහරියට විහිළු තහළු රසකතා ගොඩයි. ගීතා ලංකර් මට, සජිතට, කෝකිලට, අපේ පුංචි කෙල්ලට හරි මාදරේ. ඒ කාලේ මාසෙකට දෙසරයක් ගීතා ලංකර්ගෙන් කෝල් එකක් වරදින්නේ නැහැ. දුවේ රසිකා
මම ගීතාල අංකල්. ඉතින් කොහොමද? කියලා අහලා පටන් ගන්න කතාව විනාඩි ගානකට ඇදිලා යනවා. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙද්දි ගීතාල අංකල් හොඳ සෞඛ්‍ය තත්ත්වයක හිටියේ නැහැ. වයසට යද්දී එන්න පුළුවන් අපහසුතා ශාරීරික දුර්වලතා ගොඩකට ඔහු මුහුණ දීලා හිටියේ. හැබැයි හිතින්න කොල්ල වගේ. හිතේ හයියටම තමයි ඔහු ෂූටින් නැවිත් වැඩ කළේ. ටෙලි නාට්‍ය අවසාන කාලේ ෂූටින්ෙන් අපහසු තරම් ගොඩක් දුර්වල වෙලා හිටියේ. මම පුළුවන් හැම වෙලාවෙම කෝල් කරලා සැප දුක හොයලා අවශ්‍යතා හොයලා බැලුවා. ළඟදි දැනගන්න ලැබුණා ඔහු ගොඩක් අසනීපෙන් ඉන්න විත්තිය. ඒක දැනගත්ත වෙලාවේ ඉඳලා කන්ටැක්ට් කරගන්න නිතර ට්‍රයි කළත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වුණා. ඔහු ඉන්න තැනක් ගැනත් හරියට දන්නේ නැති වුණත් ඉන්නේ ටිකක් දුරක බව දන්න නිසා වැඩ කටයුතු ඔස්සේ බලන්න යන එක කල්ලාමින් තිබුණේ. අද තමයි දැනගන්න ලැබුණේ ගීතාල අංකල් සදහටම අපෙන් සමු වරන් කියලා. ඒ පණිවිඩය ලැබුණේ ගොඩක් ප්‍රමාද වෙලා. ලොකු දුකක් කම්පනයක් දැනෙනවා. ඔහුව බලන්න යන්න බැරි වුණ ඒ වරදකාරී හැඟීමත් එක්ක මම හැමදාම ජීවත් වෙයි. මරණය අපි කාටත් පොදුයි. ඒක අපිට ඇක්සෙප්ට් කරන්නම සිදුවෙන යථාර්ථයක්. ආදරණීය ගීතාල අංකල්, ඔයාගෙන් අපි ඉගෙනගත්තු දේවල් බොහොමයි. සුබ ගමන් අංකල්. ඔබ පැතූ සැනසීමක් වේද? එයම අත් වේවා. උපුටා ගැනීම අවසන්. ඉතින් පුංචි තිරේ හා සිනමාව හැඩ කළ ප්‍රවීණ සුඳුරු කලාකරුවෙකු ගීතාල් පෙරේරා කලාකරුවානන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.